हाय मैं चत्रिका पेरिस उन्नी दिन अदा मैं एवला तीन ओवलोन तेक मम कर ट्रीटमेंट्स टीका कहीं कथा करें दें अभी दान ओण के लिए वयस्कर्तव्य दी एक रिंकल्स तत्व मत फाइन लाइन तत्व नतना एक हरम सामान्य दिया ना मुद काट हरी और विश्व दी अतुत रिंकल्स तत्व फाइन लाइन तत्व अतिवेनवाना एक सलका बल ओण अभी दिन बलम अद मम एवनिंग कर ट्रीटमेंट कीला मैं कथा करें खाली हेलो लेडीस यूट्यूब चैनल सब्सक्राइब करें वयस्कते रिंकल्स तत्व फाइन लाइन तत्व नतिवेन पुलवा हेब काट हर और विश्व तीय वे अतुत रिंकल्स तत्व फाइन लाइन तत्व नतिवेनवाना हिम्मत पिगमेंटेशन अतिवेनवाना ग्रे हेयर अतिवेनवाना अभी दान समहार तीन धनी समार कुंदे अमार वे तत्व तीन हर इनका महंसी वेडिगत बगे तीन अंगट ये बगे तत्व नतिवेनवा मंगना अनिवार्य सलका बलिए युत इतनी अद मंग हदनों इसलम ज्यूस मे ज्यूस कुटाटोन गटू कारी तत्वे जम किसी सहन ලබාගන්න පුළුවන් මේ ජූස් එක ඔගොල්ලන් සතියකට දවස් දෙකක්වත් අඩුම තරමේ බිව්වොත් අපි දැන් ඉස්සෙල්ලම බලමු මේ ජූස් එක හදන්න මොනවද අපිට අවශ්‍ය වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා හොඳයි අපිට මේ ජූස් එක හදාගන්න ඉස්සෙල්ලම ඕන වෙනවා ඉඟුරු ඕන වෙනවා කර්දමුංගු ඕන වෙනවා රට ඉඳි ඕන වෙනවා හකුරු ඕන වෙනවා කිතුල් හකුරු ඕන වෙනවා කහ කහ ඔයගොල්ලන් දන්නවනේ කහ අපි පාවිච්චි කරනවා ලස්සන වෙන්න පාවිච්චි කරනවා අපේ සම්බට මතු පිටින් සහ ශරීරය තුලට අපි කහ පාවිච්චි කරනවා කැමරේ දාලා කහ ගන්නවා ඉතින් කහකේ හොඳ විසබීජ නාශකයක් ඒ විතරක් නෙවෙයි අපිට ලස්සන වෙන්නත් බාහිරින් අපි පාවිච්චි කරන දේ තමයි කහ කියන්නේ අපිට කහ ඕන වෙනවා ඊට පස්සේ ප්‍රධානම දේ තමයි අපිට බෙහෙත් නෙල්ලි ඕන වෙනවා ඉතින් බෙහෙත් නෙල්ලි කියන්නේ විටමින් C වලින් පරිපූර්ණ ආහාරයක් ඒ විතරක් නෙවෙයි තමත් හොඳ ප්‍රතිඔක්සිකාරකයක් නෙල්ලි වලින් අපේ ශරීරය තුලට ලැබෙන ಗುಣ ගොඩාක් බොහොමයි ඉතින් මේ තමයි බෙහෙත් නෙල්ලි මම හිතන්නේ කඳුර ගන්න හරීම ලේසි බෙහෙත් නෙල්ලි තමයි අපිට විශේෂයෙන්ම අවශ්‍ය වෙන ඉන්ග්‍රීඩියන්ට් එක සාමාන්‍යයෙන් අපි දැන් මේ ජූස් එකක් හදනකොට මම මේ ජූස් එකට අමතරව තව කරන ට්‍රීට්මන්ට්ස් ටිකක් තියෙනවා නමුත් ඊට කලින් අපි බලමු මේ ජූස් එක අපි හදන්නේ කොහොමද කියලා හොඳයි අපි දැන් බලමු මේ ජූස් එක කොහොමද හදාගන්නේ කියලා අපි ඉස්සෙල්ලම ගන්නේ බෙහෙත් නෙල්ලි बेहेत नील अरगे मैंने मेवागे ब्लैंड कपे ब्लैंड कप तीन ब्लैंड कप यूज करना पुलवा ब्लैंड कपे कम इसलम दागन मे बेहेत नी टीक मेरे कपागन तीन बेहेत नी इधर पिकत खरत मुंगु मेवागे अट दे कपरवागे इंगुरु टीका कहा साल प्या मैं आसम करना रटे हाकुरु हाकुरु टीका कि वैडीपुर एक तुकर गम हर दे मेकट अपे अंतिम एक तुकर गान नोने दे तमें वथुर वथुर टीका एक तुकर गान नोने ता विशेष दे किया नोने डायबिटिक तीन खबर इन्नवा एगोलंट पुलवांग हाकुरु सह रटे नैत मे ज्यूस हदागन डायबिटिक तीन हाकुरु सह रटे खन हो दें अब तीन मेक ब्लैंड कर දැන් අපේ ජූස් එක හරි කැමති කෙනෙකුට වුණනම් මේක පෙරලා බොන්නත් පුළුවන් පෙරන්නේ නැතුව බොන්නත් පුළුවන්. ඔන්න ඉතින් මෙන්න මේක තමයි මම සතියකට දවස් දෙකක් සමහරක් වල තුනක් වෙන්නත් පුළුවන් බොන හර්බල් හෙල්ති ජූස් එක. මොකද මේක ගොඩක් වෙලාවට අපිට උදව් වෙනවා අපේ ෆයින් ලයින්ස් තත්ත්වයෙන් එනවා නම් රින්කල්ස් තත්ත්වයෙන් එනවා නම් පිග්මන්ටේෂන්ස් තත්ත්වයෙන් එනවා නම් ලේසියම කියනවා නම් අපේ අපිට ලස්සනට ඉන්න මේක ගොඩක් උදව් වෙනවා ඒත් නැත්නම් අපේ ශරීරයේ ශක්තිය වර්ධනය කරගන්න උදව් වෙනවා ස්කින් එකේ කොලජන් තත්ත්වය වර්ධනය කරන්නත් ගොඩක් උදව් වෙනවා ඉතින් මම අඩුමතරව සතියකට දවස් දෙකක්වත් මේ ජූස් එක බොනවා අනිවාර්යෙන්ම අමතක නොකර
මගේ ස්කින් කෙයාර් රූටින් එකේදී මම වැඩි සැලකිල්ලක් දක්වන්නේ නයිට් රූටින් එකට. ඉතින් එතනදී මම හරිම සැලකිලිමත් වෙනවා මම පාවිච්චි කරන නයිට් ක්‍රීම් එක සම්බන්ධයෙන්. ඉතින් මේක තමයි මම පාවිච්චි කරන නයිට් ක්‍රීම් එක ඕෆ් මාක්ස් රීජෙනරේටින් නයිට් ක්‍රීම් එක. මේ ක්‍රීම් එක මම තෝරගන්න ප්‍රධානම හේතුව තමයි මේකේ මෙන්න මේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. මේකේ අන්තර්ගත වෙනවා කොමාරිකා, පපයා සාරය, එතකොට කළු ගම්මිරිස් සැර සාරය වගේම තෙල් ජාති තුනක් අන්තර්ගත වෙනවා. ආමන්ඩ් ඔයිල්, ඔලිව් ඔයිල් සහ තිරිඟු තෙල් සාරය. ඉතින් සාමාන්‍යයෙන් අපිට ඔලිව් ඔයිල්, ආමන්ඩ් ඔයිල් හෝ තිරිඟු තෙල් කියන්නේ අපේ ස්කින් එකට ගුඩාක්ම හොඳයි. ස්කින් එකේ තෙතමනී ආරක්ෂා කරන්න, ෆයින් ලයින්ස් ඇති කරන්න, රින්කල්ස් තත්ත්වයන් ඇති කරන්න, අපේ සමහර ක්‍රෑෂ් වටා කළු වීම කියන ෆ්ලම් මේ තත්ත්වයන් වලට ගුඩාක් හොඳයි. මේක තමයි මම රාත්‍රියට කරන මගේ බාහිර සත්කාරය. අපි කලින් කරේ අභ්‍යන්තර පෝෂණ සත්කාරයක්. ඉතින් මේක තමයි බාහිර සත්කාරය. ඉතින් ඔය වගේ කරුණු කාරණා ගොඩාක් නිසා මෙන්න මේ ක්‍රීම් එක මම අනිවාර්යයෙන්ම රෑට නිදාගන්න කලින් ගන්න අමතක කරන්නේ නැහැ. මේ තියෙන මංකන තවත් සත්කාරයක්. මේකේ තියෙන අලිගැට පේර. ඉතින් සාමාන්‍යයෙන් මම දෝනට අලිගැට පේර ජූස් එකක් හදනකොට ඒකෙන් පොඩ්ඩක් අරගෙන මේ වගේ පොඩි කරලා මේක මූණේ ගානවා. මේ වගේ බ්‍රෂ් එකකින් තමයි මම මූණේ ගාන්නේ. ඔයගොල්ලන්ට ඕනනම් අතින් ගාන්නත් පුළුවන්. හැබැයි මට ඉතින් අතින් ගාලා පුරුදු නෑ. මෙන්න මේ විදිහට උඩ අතර තමයි මම ගාන්නේ. अलगटे पेर गागा पे मेक वेल टिका इन හොඳයි අද මම ඔයගොල්ලන්ට කියලා දුන්නා හරිම සිම්පල් විදියට හදාගන්න පුළුවන් හෙල්ති ජූස් එකක් ගැන. ඒ විතරක් නෙවෙයි මම කරන හරිම සිම්පල් ට්‍රීට්මන්ට්ස් ටිකුත් කියලා දුන්නා. හැබැයි මේ දේවල් විතරක් මදි අපිට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න. අපි අනිවාර්යෙන්ම දන්නවා අපිට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න නම් අපිට ශරීරයට ප්‍රධානම අවශ්‍ය දෙයක් තමයි වතුර. අපි හොඳට වතුර බොන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඔයගොල්ලෝ කවුරු හරි නිදි මරනවා නම්, ස්ට්‍රෙස් තියනවා නම්, එහෙමත් නැත්නම් දුම්පානය කරනවා නම් ඒ දේවල් වලින් ඈත් වෙලා හොඳ නිින්දක් ලබා ගන්න ඕනේ. ස්ට්‍රෙස් අත්යන්ගෙන් මගහැරිලා ඉන්න ඕනේ. එතකොට තමයි මම හිතන්නේ අපිට අපේ ශාරීරික සෞඛ්‍ය වගේම අපේ ලස්සනත් ලස්සනට මේන්ටේන් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙනම් ආයෙමත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඕගොල්ලෝ හම්බ වෙන්න එනකන් අදට ගිහින් එන්න.